හොඳයි එහෙනම් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙමු මේ පින්වතුන්ගෙන් මම මුලින්ම ප්‍රශ්නයක් අහන්නම් ලේසි ප්‍රශ්නයක් මේ අය කලින් බණ අහලා තියෙනවා මේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයි කලින් බණ අහලා තියෙනවද තියෙනවා අපි කම් පැලෙන්න කම් පිරෙන්න බණ අහන අය නේද එහෙනම් මේ බණ අහපු අයගෙන් ඊළඟ අහන ප්‍රශ්නේ තමයි ඔබ අහපු බණට අනුව බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේ සසර ගමන යන්න කියලාද නවත්තන්න කියලාද මේ භව ගමන හදන්න කියලාද නසන්න කියලාද නසන්නද කියලා තියෙන්නේ හරියට හරි හැබැයි පින්වතුනි අපි මේ තාම හිතන කියන කරන මෙන්න මේ වැඩවලින් මේ සසර ගමන නැසෙනවද හැදෙනවද අපි තාම කර කර ඉන්න වැඩවලින් සසර ගමනක් නැසෙනවද හැදෙනවද එහෙනම් ඉතින් බනහල නැහැ හොඳට මතක තියාගන්න හරියට බණක් අහපු කෙනෙක් සසර ගමන හදන්නේ නැහැ අපි කතා අහලා තියෙන හින්දා තමයි මොකක් හරි ඕපදූපයක් හරි එක්ක ජාතක කතාවක් හරි එක්ක රට රකින්න හැටි ජාතිය රකින්න හැටි ඔය මොකක් හරි කෙහෙල් මලක් අහගෙන එක්ක අම්මා ගැන හරි ආච්චි ගැන රීයා හරි මොකක් හරි යන කවි බණක් අහගෙන අපි ඉන්නවා ඕක තමයි බණ කියලා හිතන්නේ ඒව අහන්න එපා කියලා නෙමෙයි කැමැති අය අහගන්න හැබැයි බුදුර ඕකෙන් සසර ගමන ඔයෙහිකින්වත් හැදෙනව නැසෙනව භව නසන දේශනාවට කියනවා බණ දේශනාව මේ භව ගමන නසන්න යම් දේශනාවක් කරනවනේ ඒකට කියනවා බණ දේශනාව භව නසන න්‍යාය කියනවා භාවනාව කියලා මතක තියාගන්න පුදුනේ හරියට බණක් ආපු කෙනෙක්ට කරන්න භාවනාවක් තියෙනවා එයාට තමයි සුතවා අරිය ශ්‍රාවකෝ කියලා කියන්නේ මේ සුතවත් ආර ශ්‍රාවකයා තමයි බෞද්ධයෙක් කියලා කියන්නේ භව උද්දගෙන කෙනා බෞද්ධ කි බව උද්දකර උත්තමයට කියනවා බුද්ධ කියලා. එහෙනම් මේ බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්න පිකුදුනේ මේ අපේ පෞල් ජීවිතේ ලස්සන කරලා අපේ ළමයින්ගේ විභාග ටික පාස් කරලා ගෙදර ප්‍රශ්න ටික විඳලා ඒ හදන ගේ අපේ බිස්නස් එක දිනු ඔය ටිකද බුදු ආමර කෙනෙක් පහළ වෙයි. අද කට්ටිය හිතන් ඉන්නේ ඕකට තමයි පැන් කල්ල කරේ තියාගෙන යන්නේ ඉතින් කට් මේ ඒව නොකරන්න එපා කියනවා නෙවෙයි මොහොකින් හරි ඉතින් මේ අර වතුරේ ගහගෙන යන එක මලමිනියෙත් එල්ලනවා කියන පිදුරු ගහෙත් එල්ලනවා. ඒ වගේ කතන්දරයන් අපිට වෙලා තියෙන බුදුහාඳුරෝ කිව් දේශනා කළ එකක් අපි තව කර කර ඉන්න එකක් එහෙනම් මෙන්න මේ ගම් වැඩපිළිවෙල අපි තේරුම් ගන්න. පිටුදුර මේ මොලයක් තියෙනවා. කල්පන මේ 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 මොලේ කියලා කියන්නේ පිටුදුර මේ ඒ ලෙවල් ඕ ලෙවල් නෙමෙයි. හරි ඩිග්‍රිය නෙමෙයි. මේ බුද්ධියක් තියෙනවා අපිට දෙයක් කල්පනා කරා. දැන් හිතන්න පිටුදුර ඔබේ දරුවෙක් සෙල්ලම් කරනවා බෝම්බේ අත් බෝම්බ කියලා තියෙන බෝල වගේ රවුමට තියෙන. ඔය අත් බෝම්බයක් ඌ කොහේ හරි මේ ගේ බෝම්බෙකින් තමයි මේ සෙල්ලම් කරන්න කියලා දැනගත්තොත් ඒ අම්මා තාත්තා අනේ ඔබ දෙල්ලම් කරහන් කියලා ඉන්න දෙනවද තමන් ගැනවත් හිතන්නේ නැතුව පැනලා අර බෝම්බේ අයින් කරනවා මොකද්ද කරන්නේ අයින් කරනවා පිටු රෝග තමයි කතන්දරේ එහෙනම් මෙන්න මේ වගේ වැඩක් විදිහට අපි කරගෙන අපි බෝම්බේකින් දෙල්ලම් කරගෙන ඉන්නවා හැබැයි කවුරුත් දන්නේ නැහැ මේකේ භයානක මේක දැකපු උත්තමයේ වැඩි හිටියෝ තමයි විදිහට බුදු පියාණන් වහන්සේලා පසේ බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා අප දාන මේ කල්යාණ මිත්‍රයෝ ටික ඕක දැක්කා අන්නේ මහා උත්තරීය විදුරු බෝම්බ විසිකරන්න හදනවා හැබැයි ඒගොල්ලන්ට බැන බැන අපි බෝම්බෙන් සෙල්ලම් දදා ඉන්නවා එහෙනම් මෙන්න මේ කතන්දරේ හරියට තේරුම් ගා මේ භයානක බව අපි දැකලා නැති නිසා අපි විදුරු මේ තාම මේ භව ගමන යනවා දැන් අද නම් මූණකට වැළුවාම කට්ටිය හොඳයි දැන් මේක විදුරු කොච්චර කල් තියේ කියලා ඔබට විශ්වාසයක් තියෙනවද ඔබට සල්ලි ඇති දේපල ඇති කුලේ හොඳ ඇති අරක හොඳ ඇති අම්බු වෙච්ච නෝන හොඳ ඇති මහත්තයා හොඳ ඇති ළමයි ඔය කෑලි ටික හොඳ ඇති ඉතින් ඕක කොයිච්චර කල් තියෙයිද කියලා ඔබට විශ්වාසයක් අද රැ නැති වෙන්න බැරිද දැන් නිකමට හිතන්නේ ගිය පාර තිබුණා මීට වැඩිය හොඳ ටික දැන් ඔබ ගොංගමට මේ පාර හොඳම ටික හම්බුණා කියලා හිතන් ඉලියද ගිය ආත්මේ තිබිලා තිනවා මීට වැඩිය හොඳ ටික ගිය පාර නෝනා මීට වැඩිය හොඳයි අද හම්බෙලා තිනේ යකෙක් ගිය පාර මහත්තයා මීට වැඩිය හොඳයි ගිය පාර ළමයි ටික මීට වැඩිය හොඳයි ගේ හොඳයි වාහනේ හොඳයි දේපල ටික නම්බුණාම ටික ඔක්කොම හොඳයි මීට වැඩිය ඔබ මීට වැඩිය මහන්ති වෙන්න ඇති ඒක රැක ගන්න. මීට වැඩිය කටු කන්න ඇති මීට වැඩිය දුක් විඳින්න ඇති. හැබැයි පිංගතුර රැකගත්තත් ඔය ගිය පාර ටිකට වෙච්ච දේ දන්න කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න බා.
මේ අහන්නේ ගිය පාර උන් ටික දැන් කෝ කියලා. ඔය එකක්වත් එකෙක්වත් ගැන අපි දන්නවද බින්දුනේ? උන් ඉන්නවද මැරිලාද උන්ට හෙන ගහලාද කියලාත් අපි දන්නවද? එහෙනම් බය නැතුව ඉන්න මේ පාර උන් ටිකටත් ඔබ කොච්චර කටු ගෑවත් මේ පාර උන් ටිකටත් ඔච්චරයි. බය නැතුව ඉන්න එක්ක හදාගත්ත එකම මැරෙනවා එක්ක හදාගත්ත ටික ඇස් දෙක ඉස්සරහා මැරෙනවා. ඔය දෙකෙන් එකක් වෙනව ඇරෙන්න වෙන දෙයක් මේ ලෝකේ වෙනවද කියන්නේ? එහෙනම් මෙන්න මේ ගම බින්දුනේ සංසාරේ කීපාරක් අපි මේ වැඩේ කරගන්න ලෑස්ති වෙන්න ඇත. අපේ කරගන්න. මම කරගෙන මගේ කරගෙන වැජ වෙන්න රණීපෙන් සසුටින් නිදහසෙන් ඉන්න අපි කොච්චර try කරන්න ඇත්. බින්දුනේ අද ඔබ මේ පිස්සු හැදිලා බිසි වෙලා දුවනවනේ. මේක රකින්න. බණක් අහන්න වෙලාවක් නැහැ, දානයක් දෙන්න වෙලාවක් නැහැ. පන්සලකට යන්න වෙලාවක් නැහැ, සිල් ටිකක් ගන්න වෙලාවක් නැහැ. පිස්සු හැදිලා වගේ දුවනවා. දැන් ගිය පාරක් දුවලා පිටුදුර කරගත්ත දෙයක් තියෙනවද? පින්වතුනි ඔබ මේ සංසාර ගමනේ දාඩිය හලලා තියෙනවා. මේ ටික රකින්න මේ පෘථුවිය වටේ තියෙන මුහුදේ වතුරට වැඩිය. රැක්කද බැරි වුණාද? පින්වතුනි ඔබ මේ ටික රකින්න සටන් කළා, ලේ හලලා තියෙනවා මේ පෘථුවිය වටේ තියෙන මුහුදට වැඩිය. රැක ගන්න පුළුවන් වුණාද බැරි වුණාද? පින්වතුනි වැඩේ කරගන්න බැරි වෙලා කඳුළු හල්ලලා තියෙනවා මේ පෘථුවිය වටේ තියෙන මුහුදට වැඩිය. දැන් එනම් මේ පාර තෙන විසි වෙලාටයි දාගෙන කෝඩ් දාගෙන සාරි ගහගෙන දුවනවා. පින්දුරු ඒ දාඩිය ටිකත් අර මුහුදෙම නෙමෙයි. යම් ලයක් හැලුවනම් අර මුහුදෙම නෙමෙයි. කට්ටියටම කඳුළු හැල්ල මේක ඉවර කරගන්න වෙනවද නැද්ද? යුද්ධං අත්ති ජයං නැත්ති. පින්දුරු පෘථජ්ජනයා යුද්ධයක් කරනවා හැබැයි එකෙක්ටවත් ජයක් නැහැ. මොකද්ද යුද්ධය? කැඩෙනේවා ගෙනල්ලා කැඩෙන්නේ නැතුව තියාගන්න. බිඳෙනේවා ගෙනල්ලා බිඳෙන්නේ නැතුව තියාගන්න. ලෙඩ වෙනේවා ගෙනල්ලා ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න. මැරෙනේවා ගෙනල්ලා මැරෙන්නේ නැතුව තියාගන්න. පින්වතුනි ඔය යුද්ධ කළා එකෙක්වත් දිනයිද? දැන් බලන්න අපි කරගත්ත ගොංගම කියන්නේ පින්වතුනි කවදාවත් අපි වශගේ අපි කැමැතිසේ පවත්ත ගන්න බැරි එකක්. කැමැතිසේ පවත්ත ගන්න මාර කට්ටක් අරන්. පින්වතුනි ඔබ මේ ලෝක ධර්මතාවය වෙනස් කරන්න හදන. එහෙනම් මේ භව ගමනේ කොයි අද්භවයකට ගියත් දෙවියෙක් වුණත් බ්‍රාහ්මීෙක් වුණත් මිනිස්සෙක් වුණත් සක්විති රජු වුණත් සක්ව දෙවියා වුණත් ඔය මොකෙක් වුණත් කැමැතිසේ පවත්ත ගන්න පුළුවන් තැනක් නැහැ. අනුන්ගේ ඒවා වැඩක් නැහැ. අපි අපේ ටිකවත් බලමු පුහුණු පුළුවන්ද? මම මේ අහන ලේසිම ලේසි ප්‍රශ්නෙට මට ඔක්කොම උත්තරයක් දෙන්න. මෙතන ඉන්න අය වැඩිම ආස තමන්ගේ කෙස් ටික සුදු වෙනවටද කළු වෙනවටද? ඔය මොන්ටිසෝරි ප්‍රශ්න ඔයාට බුණ දිහා බලන් ඉන්න ඕනේ. ඔකට උත්තරයක් දෙන්න. මෙතන ඉන්නේ වැඩිම මාස කොණ්ඩේ සුදු වෙනවටද කළු වෙනවටද? මෙතන ඉන්නේ වැඩිම මාස මේ දත් 32 තියෙනවටද හැලෙනවටද? මෙතන ඉන්නේ වැඩිම මාස මේ හංකඩේ දිලිසෙනවටද රැලි වැඩෙනවටද? කොණ්ඩේ කළු වෙනවට ආසයි, දත් 32 තියෙනවට ආසයි, හංකඩේ දිලිසෙනවට ආසයි. හැබැයි මම මේ ඔක්කොට වැඩි උඩනේ දැන් ඉන්නේ. උඩේ ඉඳන් බැලුවාම මට පේනවා සුදු වෙච්ච සහ සුදු වේගරින කොණ්ඩ ගොඩ. දත් හැලිච්ච සහ හැලීගෙන ඉන කටවල් ගොඩක්, රැලි වැටිච්ච සහ වැටිගෙන ඉන හංකඩ ගොඩක් පේනවා. දැන් කියන්න පිඟුතුනි මේක අපි වශගේ අපිට පාලනය කරගන්න අපිට ඌමනා විදිහට තියාගන්න පුළුවන් නා. ඒක තියාගන්නේ අපි අල්ලපු අපි ඒක පාලනය කරන අල්ලපු එකාගේ එකද ඉස්සල්ලාම අපේකද? ඉස්සල්ලාම නවත්තගන්නේ මොකාගේකද? දැන් තමන්ගේ එකවත් පුළුවන් වෙලාද? තමන්ගේ එකවත් බැරි එකා නේද මේ තව හතරක් පහක් අල්ලගෙන නටන්න? පිඟුතුනි මම ඕක කරන්න එපා කියනෝ නෙමෙයි කරගන්න. හොඳකම නෙමෙයි කරගත්ත ගොංගමට. පින්වතුනි පෘථජ්ජනයා කියන්නේ තනිකරම අසූචි ගොඩක් අතේ තියාගෙන මැස්සෝ ලෝණ වගේ වැඩ. අනේ කැඩෙන්න එපා. කැඩෙන ඒවා ගෙනල්ලා. බිඳෙන්න එපා. බිඳෙන ඒවා ලං කරගෙන. ලෙඩ වෙන්න එපා. ලෙඩ වෙන ඒවා ගෙනල්ලා. හොඳ ඒවා කියලා හිතාගන්න. මැරෙන්න එපා. බාර වෙනවා. තොවිල් කරනවා. යන්ත දානවා. පූජා තියනවා. පින්වතුනි මොන කොලමන්ද කියලා බලන්න. අසූචි ගොඩ අතේ තියාගෙන මැස්සෝ ලෝණ. පින්වතුනි අසූචි ටික තියෙනකම් මැස්සෝ කොච්චර ලෙව්වත් මැස්සෝ වෙනවද නැත්? කවද හරි දාලා තකෝ අසූචි ටික විහිද විදි කළා අත හොද ගත්තොත් නැත්තන්ට එන්න කිව්වත් එනවද? එහෙනම් මෙන්න මේ වගේ ගොං පාට් එකක් අපි මේ කරන්නේ. පින්වතුනි අපි මේ උගත්තු කියලා අපි වැඬු කියලා අපි කෙරුමු කියලා හිතන් ඉන්නවා තනිකරම බුදුහාමුදුරු කියන්නේ අන්ධ බාල පුතජ්ජත්. අන්ධය වගේයි බාලය වගේයි මොට්ටය වගේයි පොට්ටය වගේ. සබ්බේ පුතජ්ජනා උම්මත්තක අපි හිතන් ඉඳියට අපි ලොක්කෝ කියලා බුදුහාමුදුරු කියලා තියෙන පිස්සෝ කියලා. මෙන්න මේ කතන්දරේ සංසාරේ කීපාරක් කරලාද මේ දැන් මේ මොහොතට ඇවිල්ලයි. තව කීපාරක් පින්වතුනි සංසාර ගමනේ ළමයින්ගේ මිනිහ විතරක් වල්ලලා තියෙනවා මේ මහ පොළොවේ වැලි කැට තරම.
මතකදියාන මේකෙන් මිදුන් නැත්නම් එයාට තව ළමයින්ගේ මිනි වල්ලන්න වෙනවා මේ මහ පොළොවේ වැලි කැට වලට වැඩි කවුරුත් මෙතන මේ වැඩේට කැමතිද හැබැයි අදටත් එහෙම හේතුවක් හදාගෙන නැද්ද අදටත් හේතුවක් හදාගෙන නැද්ද එහෙම වෙන්න පුළුවන් හේතුවක් හදලා බාර වුණාට හරියනවද යන්තරයක් දැම්මට හරියනවද පිඟුතුනි කර්ම ශක්තිය අපි දන්නවද මේ සසරේ කරලා තියෙන වැඩ ටික අපි දන්නවද මට ඔය ගිය මාසේ 20 වෙනිදා බණකට යන්න වුණා තුන් මාසේ ගිය මාසේ 20 තුන් මාසේ වෙන්න මලගේ වෙලා තියෙන්නේ අප්‍රේල් 21 අප්‍රේල් 21 කවුරුත් මතකයිනේ ලංකාවේ මලගේවල් ගොඩක් වුණා 3400ක් ඔය වැල්ලම් පිටිය පැත්තේ කඩු වෙල පැත්තේ ගෙයක් බෞද්ධ ගෙයක් අම්මයි තාත්තයි කොල්ලයි කෙල්ලයි පවුලේ හතරක් කෙල්ලට 19යි කොල්ලට 21යි දෙන්නම විභාග දෙකක් ලියන්න හිටියා ඉතින් ඔය කොළඹ පැත්තේ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා කොච්චි කඩේ පල්ලිය හාස්කම් තියෙනවා එහෙ කඩේක වැඩක් තියෙනවා ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඉටිපන්දමක් එහෙම පත්තු කරලා එනවා ගිහින් අපි ඒව නෑ කියනවා නෙමෙයි මේ ජේසුස් වහන්සේගේ බරුකාරයෙක් නෙමෙයි මහා උත්තමෙක් ඍද්ධි බල ජීවිත අභිඥා ජීවිත මවපුවා ලෙඩ්ඩු හොඳ කරපු අය ඔක්කොම එහෙම ඇත්ත උන්වහන්සේ මේ කාමෙන් මිදිච්ච අභිඥා වැඩිච්ච මහා උත්තමෙක් අදටත් උන්වහන්සේ බ්‍රහ්මතලයක වැඩ වාසය කරනවා ජීවමාන ඒවනේ බොරු නෙමෙයි එහෙනම් ඒව තියෙන්න පුළුවන් කොච්චි කඩේ පල්ලි හාස්කන්දි හැබැයි මේ පවුල කට්ටියත් එදා තමයි ඉටිපන්දම් පත්තු කරන්නේ අර විභාගයට ආශිර්වාද පිගුදිරි හතරක් ගියාට දෙකයි ගෙදරින් කොල්ලයි කෙල්ලයි දෙන්නම් බෝම්බෙට අහුවු දැන් බලන්න මුදිරි ඒ ගෙදර මොන ප්ලෑන්ද දැන් මේගොල්ලන්ගේ ප්ලෑන් දැන් අපි පල්ලි යනවා 21 වෙනිදා දැන් මුන් දෙන බෝම්බෙට හම්බ වෙනවා මලගේ මෙහෙම කරමු කියලාද ප්ලෑන් එක තිබුණේ දැන් මුන් දෙන විභාගේ ලියලා මේක පාස් වුණාම එක්ක පිට රටේයි ලංකාවේ හොඳ රස්තාවක් හම්බ වෙයි ඊට පස්සේ මුන් හොඳ ගෙයක් හදි හදා ඊට පස්සේ මුන්ට හොඳ වාහනයක් අරගනි ඊට පස්සේ මුන් හොඳ කසාදයක් බඳි ඊට පස්සේ මුන් හොඳ ළමයි ටිකක් හදයි ඉතින් අපිත් ওই ළමයින්ගේ වැඩ ටික කරන්නේ උන්ටත් උදව් කරන්නේ ඉඳලා මැරලා යමු ඕකනේ ප්ලෑන් තිබුණා අර මිනිහ දෙක වල්ලන්නේ එහෙම ප්ලෑන්ක් තිබුණාද තිබුණාද නැද්ද නෑනේ දැන් ඔබේ ගෙදර ප්ලෑන්ක් නෑ අර ගෙදර තිබිලත් නෑ දැන් ඔය ගෙවල් දෙකේ වෙනසක් තියෙනවා වැඩේ වුණොත් ඉවර දැන් පිඟුදුනේ උන් ඒ අම්මට තාත්තට මොකද්ද තියෙන සහනේ කියලා බලන්න මුළු ජීවිතේම ඉවරයි මුළු ජීවිතේම හූල්ලන්න තියෙන මතක් කරක මේ පොඩ්ඩයි මිස් උනේ එහෙනම් මෙහෙම වැඩක් මේ සංසාරේ කොච්චර කරගෙන තියෙනවද කී පාරක් ළමයින්ගේ මිනිහ දැකලා තියෙනවද තවත් ඒකම කළා අපි වැඩෝ කියලා හිතන්නේ පින්වතුනි ඔන්නේ ගොංගම දකින්න ඉස්සලාම බෞද්ධ වෙන්න බෞද්ධය කියන්නේ වැඳ වැඳ කි මං ගියේ පාර බණේ කිව්වනේ ඔය සාදු කී කී හිටියට පෑන් කලේ කරේ තියන් ගියාට හරියන්නේ නැහැ මෙන්න මේ යථාර්ථය දැකලා අපි මේ තනිකරම අනාථ වැඩක් කරන්නේ තනිකර පිස්සුවක් කරන්නේ කියලා දැක්කනම් අන්න එදාට